වර්තමානයේ වෙද්දී අගනගරයක් ආශ්‍රිතව පවතින ශබ්දය ගෝසාගාරී බව බොහෝ විට ඩෙසිබල් 70ක් වූ ඊටත් වඩා වැඩි ගයක් ගන්නවා. ඒක ඔබේ කනට ඩෙසිබල් වලින් නොතේරුණාට ඔබ සාමාන්‍ය පරිසරයක ඉඳලා ටවුන් එකකට ගිහින් එන්න ගියාම කන් දෙකට දෙන්න වෙනස හොඳින් තේරෙනවා ඇති. යුරෝපයේ නම් මේ කියන ගැටලුව නිසා ශබ්දය ආශ්‍රිත කිරීටක හෘද රෝගීන් 44,000ක් පමණ වාර්තා වෙනවා. ලංකාවේ නම් මේ தත්ත්වය කොහොමද කියන්න හරියටම අපිට තොරතුරු හම්බුන්නේ. කොහොම නමුත් මේ අධික ශබ්දය ගෝසාගාරී බව සුවදායක නිින්දකට ඇති කරන්නේ බාධාව. හැබැයි සමහරුන්ට නම් මේක කිසිම ගාණක් නැති වෙන්නත් පුළුවන්. හරි කොහොම හරි මේ කියන ගැටලුවට විසඳුමක් විදියට MUZO කියන මේ ගැජට් එක අපිට වැදගත් වෙන්නේ. මෙතනදි වෙන්නේ දිය ඇල්ලක වැස්සක එමන් නැත්නම් හුණගේ ගහගෙන යන කොළ වලින් නැති වෙන ශබ්දය වගේ කනට පහසු මිහිරි ශබ්දයක් නිර්මාණය කරලා අර කියපු ගෝසාකාරී ස්වභාවය මගහරවන එක. මේ උපාංගයේ මෝඩ් කීපයක් තියෙනවා. විවේක ගන්න, නිදා ගන්න වගේම ඔබ කාත් එක්ක හරි කරන පෞද්ගලික කතා බහ. බාහිරට ඇහෙන එක නවත්තන්නත් පුළුවන් මෝඩ් එකක් මෙයාගේ ඇතුළත් වෙනවා. MUZO මරින් ගෑම් 350ක් වගේම එක ආරෝපණයක් පැය 20කට ප්‍රමාණවත්. මොබයිල් ඇප් එකකින් MUZO ඔබේ දුරකථනයට සම්බන්ධ කරගන්න පුළුවන්. මිල $120. අපිට දවසින් දවස අහන්න හම්බෙන්නේ ස්මාර්ට් ග්ලාසස් වල අප්ඩේට් වුණ විවිධාකාරයේ මාදිලි ගැන. හැබැයි ඔන්න එක ටිකක් වෙනස් කරලා මේ ස්මාර්ට් ග්ලාස් ඩිසයිනර්ස්ලා ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ සුවපහසු නිින්ද වෙනුවෙන් මේ විදිහේ වෙනස්ම ස්මාර්ට් ග්ලාස් එකක් හඳුන්වා දීලා තියෙනවා. මේ ග්ලාස් වලින් හොඳ මසාජ් එකක් සහ ভাইබ්‍රේෂන් එකකුත් එක්ක පුංචි උණුහුමක් ලබා දීලා ඔබේ තෙහෙට්ටු ගතිය, ඇස්වල තියෙන ආතතිය, හිස රදයේ මගාරවල ඔබව රිලැක්ස් කරනවා. ඔය කියපු විදිහට මූණේ මාංශපේශී උත්තේජනය කරලා හෘද ස්පන්දන වේගය අඩු කිරීමෙන් ඔබට හොඳ ෆ්‍රෙෂ් ගතියක් ලබා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ නිෂ්පාදනය අදිරුධිර පීඩනයේ තියෙන අය, එහෙමත් නැත්නම් මෑතකදී ශල්‍ය කර්මයකට භාජනය වුණ අය භාවිතා නොකර ඉන්නව නම් හොඳයි කියන එක නිෂ්පාදකයන් විසින්ම සඳහන් කරනවා. ඒ අරුණම අනිත් හැම කෙනෙක්ටම තමන්ටම ගැළපෙන හොඳ තෙරපි එකක් ලබා ගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව පුළුවන්. දැන් මේ ක්‍රියාවලිය වෙන්නේ බිල්ටින් බයෝමෙට්‍රික් සෙන්සර්වල උදව්වෙන් අපේ ශරීරයත් මනසත් අතර සමබර සමතුලිතතාවයක් ඇති කරලා. ඒ කියන්නේ බයෝමෙට්‍රික් සෙන්සර්වලින් ලබා ගන්න දත්ත ඇතුළතදී ප්‍රොසෙස් කරලා අර කියපු විදිහේ ভাইබ්‍රේෂන් වගේ දේවල් ඇති කිරීමයි සිද්ධ වෙන්නේ. $200ක් වගේ මුදලකට ඔබටත් මේ නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන්. ඔබ නිදාගන්න ගියාම කොට්ටයක් හරි මේදී ටෙඩියෙක් හරි නැතුවම් බැරි අයගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. පොඩි දරුවෝ කොහොම වුණත් මේ පුරුද්ද ඇතැම් වැඩිහිටියන්ටත් තියෙනගෙන පුදුමේ. ඉතින් ඔන්න එයාගේ නිින්ද තවත් සැප පහසු කරන්න මෙන්න මේ විදිහේ රොබෝ කොට්ටයක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ කොට්ටේ විශේෂත්වය වෙන්නේ නිදාගෙන ඉන්න කෙනාගේ හුස්ම ගැනීම අනුකරණය කරලා ඒ විදිහට කොට්ටෙත් හුස්ම ගන්නවා වගේ රඟපානවා. ඒ කියන්නේ පිම්බෙනවා, ඇකිලෙනවා කියන එක. මෙතනදි වෙන්නේ නිදාගෙන ඉන්න කෙනා ස්වභාවිකවම මේ ක්‍රියාවලියට අනුගත වෙලා බොහොම ඉක්මනින් නිින්දට වැටෙන එක. තවත් අමතර පහසුකමක් විදියට පුංචි මියුසික් ප්ලේයර් එකකුත් කොට්ටේ ඇතුලේ තියෙනවා. ඒකට ඉතින් තමන් කැමති මියුසික් එකක් දාගන්න පුළුවන්. කාලයත් එක්ක මෙයා තමන්ගේ අයිතිකාරයෙක්. නිින්ද පුරුදු වලට අනුගත වෙන නිසා තවත් හොඳට ඔබ නිදි කරන්න මේ කොට්ටේට පුළුවන්කම හම්බෙනවා. ට්‍රයි කරලා බලන්න ඔබේ කොට්ටෙත් එක්ක මේ කොට්ටේ වෙනස කොහොමද කියලා. හැබැයි $600ක් වියදම් කරන්න පුළුවන් නම් විතරයි. ස්ලීපින් ඇප්නියා කියන්නේ නිින්දේදී හුස්ම ගැනීම නතර වෙන රෝගයක්. ශ්වසන මාර්ගයේ යම් යම් සංකූලතා හේතුවෙන් මේ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඔබ නිදාගත්තට පස්සේ මොළයේ විසින් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිසියාකාරයෙන් පාලනය නොකිරීම. මේකට නිසි ප්‍රතිකාර ලබාගත්තේ නැත්නම් ඒක මාරාන්තික තත්ත්වයක් දක්වා වුණත් යන්න ඉඩ තියෙනවා. සීපැප්
කියන්නේ මේ රෝගයට ප්‍රතිකාර කරන්න තියෙන උපකරණ. මේ උපාංගයෙන් නාසයට සහ මුඛයට ස්ථාවර වාතු ප්‍රවාහයක් සපයනවා. ඒකෙන් ශ්වසන මාර්ගයේ අවහිර වෙන එක නවත්ත ගන්න පුළුවන්. සාම්ප්‍රදායික CPAP යන්ත්‍රය මේ ඔබ දකින විදිහ මාස්ක් එකක් සහ වයර් ගොඩක් තියෙන උපකරණයක්. මේක ඇත්තෙන්ම කරදරකාරී කියන එක බැලුව බැලමට පේනවා. මොකද මේ යන්ත්‍රයට සම්බන්ධ වුණාම නිදාසෙ හැරෙන්නවත් විදියක් නැති නිසා. ඒ නිසාම අවුරුද්දක් ඇතුළත 80% විතර රෝගීන් මේ යන්ත්‍රය අතෑරලා තියෙනවා. හැබැයි මේ තියෙන්නේ ඒ වෙනුවට අලුතෙන්ම හඳුන්වා දුන්න ස්මාර්ට් ගැජට් එක. මේකෙනුත් අර වැඩේ ඒ විදිහටම වුණාට මෙයාගේ බර ග්‍රෑම් 25ක් සහ ඒක කම්පැක්ට් ඩිසයින් එක. මේක මේ තරම් කුඩා කරන්න, කුංචි කරන්න නිෂ්පාදකින්ට හැකි වෙලා තියෙන්නේ මයික්‍රෝචිප්, මයික්‍රෝෆෑන්, සිංක්, එයා බැටරි වගේ තාක්ෂණික උපාංග මේකට යොදාගෙන තියෙන නිසා. ඉතින් මේ අලුත් උපාංගයත් එක්ක ඇප්නියා රෝගීන්ට බොහොම සුව පහසු නිින්දක් ලබා කරගන්න පුළුවන්. අපි නින්දට ගියාට පස්සේ මහරෑ එකපාරම අවදි වෙන්නේ මොකද? බොහෝ විට හීනෙන් බය වෙලා. නැත්තම් මානසික ආතතිය හරි එහෙමත් නැත්තම් ශාරීරික හේතුවක් වෙන්නත් පුළුවන්. එහෙම බලද්දී 2020 ලෝකයේ ස්ට්‍රෙස් ලෙවල් එක, ඒ කියන්නේ ආතති මට්ටම 38 ඉඳන් 43 වෙනකම් වැඩි වෙලා කියන එක පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. හැබැයි මේ රොබෝවරු අපේ නින්ද ආරක්ෂා කරන්න නිරන්තරයෙන් කැප වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි නින්දට ගියාම මදුරුවන් පලවා හරින්න උෂ්ණත්වය, ආලෝකය සහ සංගීතය සකස් කරන්න විතරක් නෙමෙයි අපේ නිදන කාමරය සුවඳවත් කරන්නත් මේ රොබෝට පුළුවන්. ඒ වගේම උදේ අවදි වෙනකොට ඔබේ නින්ද ගැන රිපෝට් එකකුත් මෙයා හදලායි තියෙන්නේ. ඒකෙන් ඔබ හොඳට නිදාගත්තද නැද්ද කියන එකත් බොහොම හොඳින් විස්තරාත්මකව බලාගන්න පුළුවන්. රොබෝව කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ මේ බන් දෙකෙන් හරි මොබයිල් ඇප් එකෙන් හරි. මෙයා මිනිසුන්ට කොයිතරම් වටිනවද කියනවනම් දැනටමත් ඩොලර් 30,000ක් විතර මුදලක් උපය ගන්න එයාගේ නිෂ්පාදකයින්ට හැකි වෙලා තියෙනවා. ඩොලර් 100 ඉඳන් ඉහළට ෆීචර්ස් 90යි මිල තීරණය වෙන්නේ. ඉතින් සුවදායක නිින්දක් ලබා ගන්න කැමති ඕනි කෙනෙක්ට මේ රොබෝව ට්‍රයි කරලා බලන්න පුළුවන්.